ඔබ ද එෙක්වනේ විිශ්වසනියම පුවත්තාට කලින් බගත තියන අයිටයෙන් සබ සහයයි එහ ප්‍රධහන් ප්‍රපතිවිකාශය සමකය. මධ්‍යම අධිවේගේ කඩවත මීරිගම ඉදිකරින් කෙරෙහි ජනපතිගේ අවධහනය ඇතුළූ දවසුනිුසුම් කළ ප්‍රධාන පත්සරක්සල් දැන් අධිවේගේ කඩවත මීරිගම ගැන ජනපතිගේ තීරණයක්. ගම්මම් පිළගේ කලබලේට ඇමිති විජිතගෙන් උත්තරයක් මැද පෙරදිග ශ්‍රී ලංකකින්ගේ ආරක්ෂාවච්‍ය විශේෂ වැඩපිළිවෙලක්. ඇල්පිටියදී ඇඟිල්ලමාරුවයි අලුත් පාර්ලිමේත්තුවගැන පරණ ජනපතිගේ ඉල්ලීම සංචාරකයන්ගේ පැමිණීමත්ඉහලට මුලති වූ කංකසන්තුරේ වන්නාරම මුහුද බයානකවෙයි. අශීනාව අත්තඩංකොට ගන්නවරෙන්තු වාසියේ වාසිය කාට හිමිවෙයිද. පෙරවස් සෙළෙඹුණු භික්‍ෂූන් පහන්සේ කුසල් තම්පුරා දෙමසකින් වස් පවාරණය කරන වප්පුරු පසුළසුක පොහෝතිනය අදායි. දෙවේනේ සෑම බෙහර විහාරස්ථානකම අද දවසපුරා, විශේෂ ආගමික වැඩිසරහන් සංවිධාන කරතිබෙනවා. අතිසා දෙවළුව වස්විසූ මාතෘ දිවරාජාට ධර්මේ දේශනා කර රන් ඉනිමගක්මතින් පෙලාාරපා දමදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ මුද්ධත්වින් සත්වසාක්කි වුණු අදවැනි වපපුර පසරුසක පොයෙදිනිකයි සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තන් අතරින් අගතනතුරට පත්තුූ යේද වත් පොහේ දිනේ බව ශෂන ඉතිහාසේ සඳහන්. ජීවර මාසය එළඹෙන්නේද වපපුර පොහය දිනේනයි ිහිතු මහරහතන් වහන්සේගේ අනුශාශනා පරදි අරිට්්‍ය මහා රහතන් වහන්සේ තුූපාරාමෙදී විනිය ත්‍රිපිටකය සච්චායිනාක් කිරීම අදවැනි දිනක සිදුකළ පව පැවසිෙනවා. ෑම පුන් පහෝදිනකම ස්වාධින් රූපාහිනය විකාශය කරන සවන ක්‍රැස් වැඩසටන මෙවර පැවැත්තුුණේ IH. මැදිරි සංකිීරණේති. උදෑසන අෂ්ටාංගික උපෝෂිත සීලියය සම්මාදම් කිරීම හෝමාකම පිටිපන දකුණ සීවලි සදාම්ස වනේ නිර්මාත්‍රර සහ අනුශාශක පූචපාද ගෝනදිනයේ සීවලී ස්වාමින් වන්සේසිදු කලාා. දවසපුා විධ ආගමික වැරසටන් ගැනීමට ස්වාධින් රූපාහිනය කටයුතු තාති බුණ. බද්ධම අධිවේකේ මාර්කයේ කඩවත මීරිකම කොටසේ ඉදිකිරීම් කඩිනමින් ක්‍රියාත්ම කිරීම කෙරෙහි ජනාධිපති අලුරකුමාර දිසානායක මහතාකේ අවදහනය ජොමුපතිබෙනවා. මාර්ක සංවර්ධන ව්‍යපෘතිය විධමත් හා කාරක්ෂම කිරීම ග්‍රාමිය ආර්ථික සංවර්ධනඉලක්ක සපුරා ගැනීමට ඉවහන් වන බව. ජනාධිපති අනුරකුමාර දිසානාක මහතා අවසන වාද. ප්‍රවාහන මහමාර්ග වරයා සිවිල් ගොන්සේවා අතතංශය ප්‍රගති සමාල්ලෝච්න වැැසීම, ජනනාතිපති ෙක්කම්කාරයා දී පැත්වනා. මෙහිද අමත් ැංශී අතති ක්‍රාත්මක වන ්‍යපෘතින් පිළිබඳ ීර්ගලිස සමාලෝචනයට ලක් කරෙනනු අතර මத்திම අධවகி මාර්ගේ கடවත මීරිගම කොටස ඉදිකිරම් සබන්ධවது විශේෂ අවධහනයක් යොමු කරුණ. වරය ගොන්තුට පොල මහමාර්ග සංවර්තන කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්තනය කිරීමේ වැදකත්කම පෙන්වාතුම් ජනාතිපතිවරයා එම ව්‍යපෘති විධමත්ව සලසුම්කිරීමෙන් ජාතික ආර්ථිකයෙන් අකස් සිටුවේ හැකි බවද මෙහිදී කියා සිටිය. සංවර්ධන ්‍යාපෘති ක්‍රාත්මකකිරීමේදී කිහිපදිෙනෙු අත්තට කොන්ත්‍රරත් ලැෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශ සහ ග්‍රාමී ජනතාවට ලැබෙන අයුරින් සැලසුම් කළයුතු බවයි, ජනනාතිපතිවරයා මෙහිදී පෙන් වාදදුන්නේ. දුම්රිය මාර්ග සංවර්ධන ්‍යාපෘති දුම්ප්‍රිය සේවකින්ගේ සහ මහජරිතාවගේ ආරක්ෂාව තහවරුවනන්තමින් කඩිනමින් ක්‍රාත්මක කරණ ෙසද ජනතිපති අනු රකුමර දිසානායකමහතා නිලතහරින්ට උපදිස්ලබාදදුන්. මෙම වස්නාවට ජනාධිපතිලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක, ප්‍රවහන මහමාර්ග වරය හා සිවිල්ගවන්ේවා අමත්තැංශල්ලේකම්, Kඩs රුවන්චන්ද්‍රයන මහත්තුරු ැතුලු අමත්තංශීයටතේ ඇති අතන වල නිල ධහරෙන් පිරිසාසකක් ව. ගම්පාහ දිස්ශ්‍රිකයේ චාතික චලබලවේගේ පාක්ෂිකයන් ඉදිරි මැතිපරණය සඳහ සූදානම් කිරීමේ විශේෂ පැස්වීමක් අද ව්‍යයන්ගොඩ නගරේදී පවැත්වනා. ඒ අබත්්‍යය විජිත හේරත් මහතාගේ ප්‍රදධහනත්වයෙන්. අතනගල් ලාසනයේ පක්ෂිකයන් ෙසේ දෙනුවත් කිරීම සිදු කරුණු බවයි, අමාත්‍යවරයා මාධ්‍යවිත අහස්ලක්කමින් කයාාසිටේ. පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අපිට ඕනි එනිසා ඉදිරි පාර්ලිමෙන්න්තුව චන්දේදි මාලිමාව ජයක්‍රහණය කරලා ප්‍රටේම ජනතාවගේ වැඩි විශ්වාසේ ශක්තිමත් පාර්ලිමෙන්න්තුවක් ගොන්නගන්න අද මේ නැතිවරණය සදා ගම් පාදිෂිකේ පේ පාක්ෂිකයන් ජනුවත් කල පාක්ෂිකයන් සූදානම් කිරීම තමයි. අදකරේ විිශ්‍රික් මට්ටමෙන් ප්‍රධන ැස්වම් ගැනාවක් යන ඒගේ ිම්ම්ටම ම්මටම මේ ංචිපුංචි රැස්වම් ැනාවක් ේනවා. ජනටමත් අපේ තීම ක් විදියට අපේ හණ්ඩායම ජනතාවට හනුම් නා දීමේ පඩස්්‍රාන් අප ආරම්ම කරල තියෙනවා. දීතා සාර්ථකව මේ ප්‍රචර කටයවතු දිය කරනක් ලාපුත්තුය. ජනටමත් හ ජයක්‍රහය කර තියන. මේ ජයක්‍රන තවත් ශක්තිම ය්‍රණයක් කගන්න තමයි. අප लाක්. ඒෙත හිට පාර්ලිින්න්තුන්ත්‍රයේ දේ ගම්මම් පිළ මතා ඒයේ මධ්‍යහමකදේ සිදුකළල ප්‍රකාශයක් සම්බන්ධෙන් මත්‍යවේ දී අමාත්‍යවරයාගෙන් විමස මක් කලා. ගම්ම පිල පොඩිගෙක් වගේ දගලන්න ගැන මච්චර කලපල වෙන්න සෙල්ලම්බට පොේග හල අවදාානය දිනාගන්න දැන් දේශපාලන පරාජිත වෙලා ඉන්න ඒේවගෙන පිතර තැකමක්කරමේ. කලට වෙලාවට නිවැරදි පරිීක්ෂණ අුව ඒදේ වල්ටදාල පියවරගන්නවා ආණඩු බලය ගන්න කලින් අපිකිවේ පස්කු ප්‍රහරය සම්බන්ධයෙන් පැහැදිලි පරික්ෂණයක් පටන්ගන්න. අපිදැ පටන් අරන්තේනු ඒවගේ අප අද කියනෝඒ පීක්ෂණය අනුව ඒ අදාර චෝදතයන්ට අපි අනිවාරය නීතිය ක්‍රියාත්මක කරනවා ඒක තම පියදත්කිව අදක්කිවේකතම බැද පරදිකසේ නිරත් ශ්‍රීලාංකිකයන් ්‍යාරක්ෂාවවත් අහවර කිරීම සඳහා එක්ෙක් රටවල දූත මන්්ඩල හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයු තමත්ත්‍යංශය පවසනවා. ැදපරදි කලාපේ ගැටම් උග්‍රීම හත්තුෙන් ශ්ලාංකිකයන් ආරක්ෂාපි මබව විශෂවධනයමූුණ ලෙබනේද අවධනම් කාරී වාතාාවරනයක් උදගතවීති බෙනවා ශ්ලාංකිකයන්ගේ ආරක්ෂාවෙන්ුව, දත මඩල මගින් අශපදෙස් බදීමට පියපරක ැති බවයි විදශකටයතුමාත් තංශ පවසන්නේ ඊට අධන යොමු කර කටයුතු ක ෙසත් බලධහරින් මදපරදිසිදන්න ශ්ලාකිකයන්ගේඉල්න්නේීම மක් කලා. පිළබඳ තුොරතුර දැනකීම සඳ, िंदुवा එකයිකයි දෙයි තිස්තුनाයි අස්वाටයි ොල් හ සහ, विंदදुवाයි එකයිකයි හතයි හැත්තෑ එකයි එක हाයි අනු හතර्याන දුරකතना को से කौන්සිවලले ක යතුवाන් ශයහ සහඳධවිය हैකි බයි විදශක ය තුवाමත් ත्याන්ශය සඳधාन කළले. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනගකරන දේශපාන පක්ෂ වලට එක් චන්ද දාෑයකයකු වෙනුවෙන් වීදම් කළ හැකි මුදල ගැසට් කළ බව මැතිවරන කොමසාරරිස් ජන්රාල් සමන් ශ්‍රී ත්නායක මහතා පවසනවා ඒ මධ්‍යහමෝකට එක්වෙමින් මෙම ගැසට නිවෙදෙන අනුව වැඩීමම මුදක් විදාමකට හැකිවන්නේ කොල්ම මැතන කොට්ට අශ්‍ය තුළ යනුව න්දදායකක් වන පැලිකසිදා හතරක මුදලක් විදාම්කිරීමට හැකවතියෙනවා යන එකසි හැට අපේක්ෂකයායටත් ඒවාගේම තිස් නමයයි දසම් පහක් දිෂ්පාන පක්ෂයටත් එඒවගේම දසම් බින්දුවයි පහක් ජාතික ලයිස්තු මන්තු සධාත්වයන් කල අදාල ගැස හල පුවත්නවේදෙන ඉදිදරිදී මාධනවදෙන දරකමභාවවිසිනිකුත් කන ලබනව. ඇතකම අව මුදලක් වෙද හ තුල තින්නේ වන්න ත්‍රික්කට යන වන්නේ ්‍රිකේක් පේක්ෂකේ චන්ායක වව ප ස දේක දලක්තමයි. දම් කිරීමට හැකාවති. මේ එක් මෙතන කොට්ටාශ්ට අදාලව කොට්ටාශය ජනගහනය ජනගනත්වය භූමි ප්‍රමාණය අධි කරුණු සලකාබලාතමයි මෙතනකම සභාව අදාල තීරනය ලබාද. පසු කිය ජනාධපතිවරණය වේ දම් වාර්තා පිළිබඳවද මෙහිී ඔු අදහස් පළ කලා. තරගේ හිට ප අපපේක්ෂන් තිස් අටධන අතරයින් තිස් හදනෙක් ලබාදිල තින එක් අපේක්ෂෙක් ලබාදදිනෑ හේ සබඳ ලික් ලිවෙල්ලක් ලිපියක් ලබාදි ලා තිනවා ඒ දෙක්කම. එම වදම්වාර්තා ලබාදීමේදී දේශපානන්න පක්ෂය සහ ස්වාධීන් අපේ ක්‍රෙක්නම් ඔ නම් කළ පුරවැසියාත් චන්දදායකයා ඔහුත් මේ මෙතිනස විදකර වේදම් වර්තාව. ලබදීතු එකව ගත දහදනෙක් මෙන කොට බාරදිල නෑ දිනය අවසන් එ සේ සම්බන්ධ දිරිකයාමාර්ගැනීමම කම සද භ විසින් කටු කර ලබන. ලබන විසිහයි වනද පැත්වීම නීිත ඇල්පිටිය පලාත් පාලන මැතිවරණේදී ඇගලි සලකුණු සම්බන්තෙන්ද කොම සාරිෂ් ජෙනරල්වරයා කරුණු පැදිලි කලාා එදන පහුගිය ජාතිතවරණය සඳහාමතසුළගල්ල අප පාට සලකුණ කර ලැබවා බොෝ සදදායකගේ තමත් එම සලකුණගත්තලා නෑ එනිසා ක්‍රමිෂ සභහව සන්දවිසිම් පානතරනු කූලව තිරය ක ල තිනවා අනු වං අතේ මහපට ඇඟිල්ල ඇල්පිටිය පළත්පාලන චන්ද්‍රමසීමේදී උචද සල්ලක සලකුණු කිරීමේ ඇඟිල්ල විදියට තිරමය කළති. ඩයත් තිරසර භාාවේ ගිවිසුම ක්‍රියාත්ම කිරීමේ වගකීම අලි අලු පාර්ලිමෙන්තුට පැරෙන බව හිට පපුචනාධිපති රනිල් වික්‍රම සිංහ මතා පවසනවා. නව ප්‍රජාන්ත්‍රවති පෙරමුණ කාප්‍රයාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නොයි හිට පූචනාධිපතිවරයා බේ බව කියා සිටියේ. දැන් අපිට තියෙන්නේ ඒ තිරසර භාවය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්ම කරන එකයි. වර්තමාන ජනාධිපයතුමා, ශේෂයෙන්ම මේ පිළිබඳ සංශෝධන ඇති කරන බවට වාර්තා කර තිබෙනවා. එහනම් ඒ සංශෝජිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම. මේ සඳහා මේ රටේ රාජ්‍ය මූල්්‍ය බලය තියෙන්නේ අපේ පාලිමෙන්තුවට. එනම් මේක අලුත් පාලිමේන්තුේ වගකීමක් එහනම් ඒ වැඩ කටයුතු ක්‍රියාත්ම කරන්නන් තිරසර භාවය ඇතිකරගන්ට අපිට ඉලක්ක කීපයක් තිබෙනවා පළමුුවේම විස්්ස විසිට වර්ශයෙන් දැ අපි ආපහු නාය ගෙවන්ට තිබෙනවා. විස්ස විසි හතවර්ශය වෙනකොට විශේෂයෙන්ම අපේ රජයේ ආදායම දළදේශය නිෂ්පාදනෙන් සයට පහළවක් වියුතු දැන්ිය සට දොල්හයි. එනං හැම වර්ශයම අඩුගාන සියයට ඒකින් ඒ වර්ධනය ගුවම නයි. මූලික වස්සයෙන් මේ අවුත් දවසං වෙනකොට අපිට දෙදස් දහනමේ තිබුණ දළදේශය නිෂ්පාදනය යළිත් ලබාගණට පුළුවන්. ඒක්කම අපේ විදේශවිනිමය සංචතිය අපි වැඩිකරන්නට තියෙනවා ඒ විදේශවිනිමය සංචතිය සාමානයෙන් ඩොලර් බිලියන දොළහත් දාහතරත් අතර තිබෙන් වුවමනයි. එනම් මේ ඉලක්ක සැපුරාලීමෙන් පසුව තමයි අපිට ණය ගෙවන්ට තිබෙන්ති මේ කාලසීමාවේ මේ වැඩ කටුතු අපි කරන්නට ඕනෑ. ඒ සඳහා සීග්‍ර සංවර්ධනයක් අපි ඇති කරන්ට ඕනේ. මේ වැඩසටානේ තවත් වැදගත්කාරණයක් තමයි දූෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන්ට. එහෙනම් මේ සියල්ල පිළිබඳ වගකීම පාලිමෙන්තුවට තිබෙන්නේ. කෙසේ හෝ, මේ පාලිමේන්තුවේ වගකීම් ඉෂ්ට කරන්න නං ගිය පාලිමේන්තුව අධ්‍යැකීම් අපි නවත්තන්ට ඕුවමන. ගිය පාලිමේන්තුවයේද කවුරුවත් මේ වගකීම් භාරගන්ට සූදානම් වනේ නෑ. හෙටපුූ ජනාධිපතිවරන් වන චන්ද්‍රිකා බණ්ඩරණයක කුමාරතුන්ග මෛත්‍රපාල සිරු සෙනනාහා රනිල් විත්‍රමපස ගන මහත්මහමන් කොළඹ පැවැති උත්සවේකදී සංවාදයකට එකුණා. ඒ වරලත් ගනකාධිකාරිවරුන්ගේ හත ලිස් පස් වන ජාතික සමළුවිදේ. වංචාහා දූෂණ පිළිබඳවයි ඔවන් එෙහිද අදහස් පල කළේ. වරලත් ජනකාධිකාරිී ආයතනයට තියන පසුඇැවිල්ල තමයි. වරලත් ජනකාධිකාරිවරයෙක් එහෙමනත්තං ගනකාධිකාරිීවරයෙක් මේ රටේ ජනාධිපතිකරන්න බැරිවෙච්චේක. මෙතැන ඉන්න අනං මේ රටේ ජනධිපති වෙන්න ඕනෑ කියල හිතනෙක් කෙනෙ. ඒ ජනාධීපති වුණේ නෑ එ න් පයේ සබාපතිව වන මට පන්ඩි රත් එතුම ඇත්වවාසේෙන්ම ජනාධීපතිගේ දක්ුණු අතවාගේ ක්‍රියා ටිය ම සාර්ත ර තු ක් ජතික පක්ෂයට බැඳු ො ම බැ ඔබතුමා සතිී නද මේන මේකයි දැ ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුවත් ආව නෑ ඒක ත ඉදිත් පාග वडयो ाइ මෙबස් ඔහ ඉති මේ හැමලම පාල කර නීසි න කයි වැ ඉන්න වැදිති උගත් වැදගත්ම වැදගත් ොට කියැ තික හැමක් ෙනනටම දොරට ත්ව න්න ජැනත්මී තු නේ මේ උග තුත් තින්න ග අ්‍යන්ස වල අවාත්‍යන්ශ වල ඔබතු බලා දෙන්නව දන්නවා ඇමතිට හරකං කරන්න බෑහ අමාත්‍යන් से लेकर हुई चී का උටනුई දන්න ඇැතුව ට පේ තම ඒ දෙන්නත් पටන්ගන්නවා අපේ ම है වनाි पොඩ්ඩ රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදන්නේෑ දස් පාලක්ියෝන් විතරද දෂණ වංචා කර මම कोොහෙත්ම කැමැති නෑ මේ පහුගිය අවුරුදු හැත්තෑ හතරම මේ රට කාපු මේ රට පාලනය කරුව කියලා කියවා ඒගමන් සම්පූර් ප්‍රතික්ෂප කර නත තක් සි මහත්ගත් थොරෙක්ද සර්ජන් ක දලා වලගත්තු थොරෙක්ද ස් බන්ඩර මහත්ගත්තු ොෙක් ද சிமா பண்டர் புக் பண்டாராககத்துமாගේ பணசைை ஆண்டுிய தமா அக்காவே பலைவின் වාව வா දூஷண කරපු ඇමති ஒருனை கஸ்கர்வே பண்டතු பාව அ பண்டார்තුමා அஸ்கலா පස්සේ වි වාව ඇමතිවரே දூச வாஞ்சாලා කිය கැபினட்ட அஸ்கர்வே மா ේ නීති පොත කොච්තර තිබුණත් අපි බොනතරම් පත් සම්මතකෙරුවත්. මේ වැඩ කරන්න පුද්ගලයෙන් තුළ තිබිතු ආධ්‍යාත්මික ගුණමගාවත් එ අපි රටේදේවල් සම්පත් හොරකං කරන්න වංචා කරන්නය දූෂණය කරන්නේ නැහැ කියන. ඒ අධිෂ්ඨාන ඒ චින්තනය සෑම කෙනෙක් තුළමතිෙන්න්න ඕනෑ. ඒ රටේ ප්‍රධාන පාලිකගේදලා පුරශයා දක්වාය කියයන්න ඕනෑ. තක්‍රමත්‍යය ආචරය හරිනි අමරු සූරිය හා විශ්වවිද්‍යාල ශිෂ සංගම් අතර සාකච්ඡාවක් අද පැවැත්පුනා විශ්විද්‍යල සිසුන්ගේ අධ්‍යයන කටේතු හා ශිෂ්‍ය සුපසාධනය සම්පන්තයෙන් මෙම විශ්වවි්‍යාල සිසුන් මෙතෙක් මුොුදු ොවවිසන් වු ගැටලු රාසියක් පිළිබඳව මෙහිති අවධානේච පවති පෙනා මෙම සාච්ව සඳහ අන්තර් විශ්විද්‍යාලයේ ශෂ බලමඩෙ , ඒ අර තේති විශ්විද්‍යාල ශෂ සංකම් නියෝචින්ද සභාග වුණා. අධ්‍යාපන අයිතිය උදිසා සිසු ජනබලය සහ ඊ අඇත් විශවවිති්‍යලබල ශිෂ්‍ය සංකම් ක්‍රියකාරනතුු පිරිසක් මම් අවස්ථාවටෙක් සිටියා. පිදන්න විශවද්‍යලය ගත්තර පස්සෙ එක් එක් ීටන් වලට අදාලව ැඩි අධ්‍යියම සුපසාතන ැටලු විශාල ප්‍රමාණයක් විශවවිද්‍යාලය තියෙන එතකොට එතුමිය අපි ඉදිරිපත් කරපු කැටු සම්බන්ධෙන් අවධානයමු කරලා ඒ ඉදිරි ක්‍රාමාර්ග ප්‍රමාණය ගන්නවක යෝජනත ට ඉති බේතු. ශද පද ගත්ත පසේ වෙදදි දැන්ත වාසියක අබුද තින ොට වාසියාක අබුදට ද සාකච ොට දදින හො ශෂ දරවාරක වල ගැටල ප්‍රමාණය තින වාගේ විශ්චිදලට තියන කතන අදනහ ුපසාහදන් ගැටලු ප්‍රමාණය මද සාකච්චාවට ගත්තා මේ විදදිට එල්ලිමක් කරලවරලලා සාකචා දුන්නගේ අපි දගන ප්‍ර ීත මකද අපිදන්නවා ශෂා ප දිගින්දිකටම අපට උද්ගෝදන කරලා ක තලට ඇවිල සාච න්න ැ ද . ද ට ඒ ෙද පි ිිය ාරිතර බලගින්න්නවා එතන ද්‍යාපු සාධනය පිළිතුරු ඒ විදිහටම මෙ විසඳා ගැනීමට කල් ගත වනත් මේ විසඳදා ගැනීමේ මාර්ගයට හෝ මේ ආ්ඩුහරි රජාරි ක්‍රියා කරයි කියලා අපි බලාගෙනන්නයි සංචාරකයන්ගේ පැමිණීම වර්ධනපී ඇති බව ශ්‍රීලකා සංචාරක සංවර්ධන අධිකාරය පවසනවා. මෙ මසේ පළමු දින දහත්තුන තුළ පමණක් මෙරට පැමිණේ විදෙ සංචාරකයන්ගේ සංක්‍යාව. පස් පදහස් තුන්සය පනස්තුනක්. පසකේ වසේ ශ්‍ර ලංකාවට පැමිණිතිබින්නේ සංචාර්කයන් දාාහතර ක්ෂ සසුහදහස් තුන්සියඇතුන්දනේ. කිසි විතත් මේ වසරේ ජනවාරි සිට මේදක්වා සංචාරකයන් පහලුස් ලක්ෂ, හතලිස් දහස් එක්සි හැට එක් දෙෙකු පැමිණතිබෙනවාා. මේ අතරින් වැඩම පිරිසවන ඉන්ද ජාතිකින් තුන් ලක්ෂ දෙදහස් හත්සේ දහනම දෙනකු පැමිණැති පවයි සංචාරක සංවර්ථන අධිකාරය පවසන්නේ. මෙරටට පැමිණ ඉංගලන්ත සංචාරකින් සංඛාව එක්ෂ හත්ලස් දහස්තුන් සසිහනුූපක් රුසියා ජාතිකයන් එක් ක්ෂ විසි නම දහස් නමසි හැට නමදිනකුද ගත වූ කාල තුළ ශ්‍රලංකාබේ සංචායකෘතිබෙන පා ක්ොපරමාසයේ පළමු දින දහතුන ඇතුළතද වැඩිම පිරිසක් පමිණතිවෙෙන්නේ ඉන්දාවෙන්. එම සංඛ්‍යාව දාසේ දහස් එකසේ හැටතුනාක් චීනයෙන් සංචාරකයන් තුන්දහස් නමසය හැටතුදනෙකු සහ එක්සත් රාජතානයෙන් තුන්දහස් නමසය විසිහයි දෙනෙකු පැමිණ තිබෙනවාා රාජ්‍ය ආයතන විකිලීමේදී ඒවායේ ඇතැම් වටිනාකම් මුදල් අමත්‍යංශ වාර්ෂික ර්තාාවලට ඇතුළත්වී නොමැති බවට ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයේ කොටස් ප්‍රමාණය පවා කොතරම් දෙන්න එමගින් නිස අකාරවහෙළිවී නැති බවටයි තොරතුොර වාර්තා වන්නේ රාජ්ච ආයතන අලාභ ලබනතනට පත්කර විකුණාදැමීම එක් යුගයක ප්‍රධාන ආර්ථික මූලෝපාය වී තිබුණා එම මූලෝපාය වලංගු නොවන බව තවුරුුවී බොහෝකල් ශ්‍රලංකන් ගුවන් සමාගම විකුණාදැමීමට පසුගේ රජයන් තැරූ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම බිඳවටුණනා. එම යුග කඩිනමින් අවසන් කර ලාබලබන රාජ්‍ය ආයතන විකිනීමටත් විවිධ ක්‍රම සහ විදියොදාගත්තා. ඒ ක්‍රම සහ විදි අතර මුලින්ව තිබුණේ අලාබ ලබන ආයතන කීපයක් විකුණා තමන බව දක්වුමින් නමුත් ඒ තුළ ලාබලබන ආයතනයන් පවා දක්වා තිබුණා මෙහි සැඟවුණු ඇත්ත අරමුණවී තිබුණේ ලාබලබන ආයතන විකිනීමයි. එහෙත් එය එලිපිට ප්‍රකාශ වූයේ හැ? ්‍රලංකා ටෙලිකුම්මගේීමම රක්ෂණ සංස්ථාවත් විගුණා දැමීමට මෑතකාලයේ නොගත් උත්සාහයක් නැහැ. විශේෂෙන් රක්ෂණ සංස්ථාව මූල ක්ෂේෂත්‍රේනුත්. ශ්‍රලංකා ටෙලිකුම් ආයතනය ජාතික ආරක්ෂාව සම්බන්ධහිනුත් රටට ඉතාවැදගත්වනවා ශ්‍රලංකා ටෙලිකුම කියන්නේ වැඩි කොටස් අයිතිය රජය සතු බවයි. එනම් රාජ්්‍ය හිමිකාරීත්වයසිීට පනහිදශම දෙකයි තුනක්. නමුත් මෙම ප්‍රතිශතයට අදාළ කොටස් ප්‍රමාණය කොතරම් දෙ යන්න විගනකාාතිපතිවරයාට පවා හෙිකර තිබුණේ නැහැ. රජය සත කොටස්සල වටිනාකම රුපියල් මිියන එත්දහස් දෙසේ හැත්තැ එකක් වී තිබුණා. කොටස් ප්‍රමාණය කොතරම්ද යන්න විගනකාාතිපතිවරයාට හෙළිකර තිබුණේ නම්. ඒ කොටස්සක වටිනාකම ගැන අදහසක් ගන්න තිබුණා. මෙවැනි අත්තිශයවැදගත් සම්වේදී දත්ත සැඟවූයේ නිකම්ම නෙවෙයි. එසේ වුවත් විගනකාාතිපතිවරයා දෙදහස් විසිහතරේ මැයිමස තිස් එක්ව වනතා. අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට එක්කළ වාර්තාාවකින් ඉතා වැදගත්තොර තුරක් හෙළිකරතිබුණා ශුලංකටෙලිකොම් සමාගමයේ රජය සතු කොටස් ප්‍රමාණය සියයට පනහෙදශම දෙකයි තුනක්විෙනුවට එහි හිමිකාරීත්වය සියයට හතලිස් නමේදශම පහක් ලෙස දැක්වීමෙන්. මෙිහි ඇත්තේ සියයට බිින්දුු අයිදශම හතයි තුනක්. නමුත් මෙම දශමගණනක වෙනස තුළින්. කොතරම් මහාපරිමාණ මූල්්‍ය අපරාධයක් කළ හැකිද කොටස් ප්‍රමාණය සඟවන්නේ ඒ වෙනුවනි. අරුක් කොඩාවේ පාලභාශ්‍රීතව සිදු කළ ඉන්දු ශ්‍රී ලංකා ඒකා බද්ධ සිනම අ්‍යාපෘතියක් වනමරායි තෙෙනෙකු චිත්‍රපටේ රුගතකිරින් අවසම්වී තිබෙනවා. අනුව දුම්්‍රිය ගමනාගමන කටයතුද යතා පරිදිී සිදුවන බවයි බලදහරින් පවසන්නේ. ඒ රාත්‍රී හත්ත පමණ වනවිට චිත්‍රපටේ රූගත කිරීමම්පූර්ණයෙන්ම අවසන් වේතිබෙනවා. 0ල්මියන් හා காரிமாண்டலி இந்தியாබලා පිටත්වයාමට නියමිතාතර ඕුන් නවත ලබන විසිහය වනදා ශලංකාපට පැමණෙනවා. ඒ බන්ටාරවෙ හා දෙමෝදරතර ප්‍රදේශයේ ගීතයක දර්ශනයක් රූගත කිරීම වෙනුවෙන් ඊට ශ්ලාராංකික ශිල්පීන්ද එක්වනවා. සිනමා පටේ ලබන වසිර අප්‍රේල් දහට වනදාසිට, භාෂාදදාහයකින් ලෝපුරා තිරගත කිරීමටයි කටයුතුයොදාතිබෙන්නේ. රක්ුනවේ පාල මසල සිදු කළ රූකතකිරම් හේතුවෙන් අතකරති බූ දුරිය දහන යි සුප්‍රදු පරිදික්‍රියාත්ම කක ඇති බවයි දුම්රිය බලදහරින් පෙන්වාදුන්නේ කාන්තාවන්හා දරුවන්ගේ මූලික අයිතිවාස්ගම් සුරක්ෂිත කරන නව නීතිී සම්පාදධනවේතු බව සමක ජනබලවේගෙන් නායක සජිත් පෙම් දස් මහතා පවසනවා. එරත්මරාන්් ආසන ක්‍රියාකාරී හවෝකට එක්වෙමින්. ඒ රට එක අවස්ථාවක පාස්ක ප්‍රහාරය නිසා තවත් වෙලාවක හොරෝනා කෝවිට් නිසා තවත් මොහුතක බංකුල භාවයට පත්වීම නිසා අවස්ථා තුමක් නිසා. ඒ තුනම එකට එකතු වෙලා අපේ රටේ නිර්මාණවෙලාතු වෙනවා බරපතල කේදවාචකය. මේ බරපතල කේදවාචකේ තුළ අසහනයට පත්වෙන්නේ අපේ දරු පර අපේ මොව්පර අපේ කාන්තා කර යන සමාජයේ අවධානන්න්න කොප්ටසේ කාාන්තාපර මෙරටෙස්සියට පනස්තෙක්. අපි විශ්වාස කරනවා මවපරපුරයි, කාන්තාපරපුරයි, දරුපරපුරයි වෙනුවෙන්, විශේෂිත වූ නව නීති සම්පාධනයක් සිදුවවෙන්නට. ඔබ මා ඉපතිනවිට මේ රට තුංවන ලෝකේ සංවර්ධය ලබින් පවත්න රටක්. ඇබැයි අදත් ඔබේ දරුවා ප්‍රචනාපතිය එියන්නේ ශ්‍රීලංකාව කියයන්නේ තුංවන ලෝකේ සංවර්ධනය ලෙබින් පවචන රටක් එඉතිරි යහට කියල පෞබියකාලගෙනවිට අවසසානවපු හටනේ රට පාලය කරපු කාරම්පරික පවුල් පාලන්නේ නිසා මේ රට බංකොලොක් රටක් පවට පත්තුනා අපි මේ සංස්කෘතියැයින් වඩස් කරමින් යනවා. හ වර පිබව සහවත්මන් දේශපාල තත්වය පිබ අදත් දේශපාල වේදිකාවයි වෙවිද අදහස් පලපුන. ේ මහමතතිවන්න ඉදිරිපත්වන්න කෝමරිි ආ්ඩුවල් ගන්නි කවුරු සතන් කරන්නේකට නමුත් අපි යතාත්්‍යයක්ත් දනගන්නට නේ සරේ ේ කන්ඩයි න් හ. ද ට ేయ కల තියන ంඩా දිරි ත්క යන ති හිත ම ති ද వශ్්‍ය දිර ජනතාව. ඒ ළ රද්ධ තියන ඩක්క තියන ేవయకల තියන හරි පුද්ගලయන්ට චන්ද ඒ පුද్లాంగ పాలి వයි య విවාස . ప නිం බලාගනන්න නැහැ ගොල්్లోොంට වරදිනకල්. රටక අප හිතනවා මනිසුండ වරදිකල් හින්න අපට බලර ගන්න හිතන බ. సోබන సీලාචాර් చేతනාව. අපි දකින්නේ දැන් ජාතික ජනබලවේගේට ව්‍යවස්ථාවට අනුව ජනාතිපති දූරයහිමි වෙලතියනො ති ඒයනුව ඔවුන් ආණ්ඩුවරගෙන වැඩකරයි. මෙතෙක් කල්මේ රට ඉතිබේ රිනාාත්මක විපක්ෂ. එක අපි මෙතනින් එහට කට යුතු කරන්නේ ධනාත්මක විපක්ෂයක් විී. දැ අප වාර්තායක් පී පා නැත ලොකු කැබිනට් මන්ඩලයක් නැත. ජනාධිපතිකෙනෙක් ඇත අග මැතිමියක්. ඇත ඇමති කෙනෙක් ඇත තුන්දලිකගින් යුක්ත ආණ්ඩුවක් ඇත ලෝක කොයවක් මෙහම නැත. තුන්දෙක් බැලා තමයි දන් සලම් සල ාලා වැරි දීගනය. ඇලුසියස් හිෙක් කොම කලපද වෙලා. ස් තාම මේ මල්ටදේ ජනාතිපිතිවරන කීපයක් අවිජාය කරහණ කර ජනතිප්‍රති වරල අප අන්ඩා ප්‍රතිශ්ේකය පරාජිය වනේ නෑ කාලෙකින් මේ ජනනාති පපිතිවරන්නේ තම පිට අඩු ප්‍රතිපලියල් ලැබුණේ නමුත් අප අපිශෂිකයන්ගේ ජනප්‍රියතාව ඔට මේ බහමිට කරලා තිෙන වැඩකොටස් දිහා බලපුවාම මට බහොතර කණඩායමක් පාලිමෙන්තුවට යන්ට මේ මැත්වන පුළුවමේ කියල ම විශවාස කරනවා. මලිමාවට ජන්දතීපක ැන ජනතම සතුරන්න පුළුවන් ඇමතිවරුන්ගේ ම ජ. දශපාල ංස්කෘතිය. ලොක උත්ව කිය පිළිගෙනන්නේ. ලොක උත්සෝතියල වැට පාරගැනීම. ඒ අවස්ථාවලදී ඥාති සංගහද සජිත්තේ දරුවනම් බලාගන්න තිබ සජිත්තව පේෙන්න එන පෙන්න්න කවුද. ආරාව එකව ාරය ඒව තමයි එන පේන්ඩවෙන්න ඒන උත්සව ගොඩයි. මාජනදනය කෝටි ප්‍රකෝටිකන බියදක් වන්න එන අප ඒත් නස් කරලද මේ වෙන කොට. දේශපාලනය දැ හදාගන නවා ජාධපතිත් පිරිසිදු වී හැබැයි කියන්නඕ අපේ රාජ්‍ය සේවය නං එතරම් පිරිසිදු නෑ. දැන් අපි ආණඩු හතනෝ හරියට. එනම් ආ්ඩුවය වකකීමත්තිනවා ඊලාකට මොකක්ද. රාජ්‍ය සේවයත් පිරිසිදු කරන එක. ඒකත් ටිකක් බලේසිම වැඩක් එහෙම නෙමයි. රටාදනා කියන්න පලමුුවමන්න මටිකාදන. මුලතව සිට කංකසන්තුරේ හර හා මන්න්නරම දක්වා වන ගැඹුරු සහා නොගැඹුරු මුූදු ප්‍රදේශවල අදදිනේ ආත්‍රා නොකරන ලෙස නාවිකා හා දීවර ප්‍රජාාවට කාල්ලුණන විද්‍යා දෙපර්මේන්තුව දැනුම් දෙනවා. හලාවත සිට කොළඹ ගාල්ලසාහ හම්බන්ට හර හා පොතවිල් දක්වා ප්‍රදේශවල මුහදුරල ගොඩඹීමට පැමිණීමේ හැකි අවක් පවතින බයි කාලගුණු විද්‍යා දෙපාර්මේන්තුව පවසන්ඩේ. ගිගුරුම් සයිත වැසි ඇති වන විට එම මුහදු ප්‍රදේශ තාවකාලිකබ රළුවනවා. තුරු පලාතේ විටෙන් බිට වැසිහෝ ගිගරුම් සයිත වැසි හටගන්නා අතර ඇතැම් ස්ථාන වලට එය මලමීර් පණහක් පමණ විය හැකි බයි කාලගුණු විද්‍යා දෙපාර්තිමේන්තුව පෙන් බාදන්නේ. බස්නාහිර සබරගමෝ සහවයම් පලාත්තුලත් ගල්ල මාතර මහනුවරසා ඩුවරි ෙදිිස්ට්‍රික්ක වලත් වැසිවාරකීපයක් හටගන්නවා. තාවකාලික තද සුලංහා අකුණු මගින් සිදුව හැකි අනතුරු අවමකර ගැනීමට පියවර ගණඩාල්ලෙ සයි කාලගුණ විද්‍යා දෙපාර්තිමේන්තුව ජනතාාවගේෙන් ඉල්ලා සිටින්නේ. බත් පහුග්‍ය කාලයේ ජෝගට්කෝප පොල්කෝම්බ පොල් කටු සහ ටිං කැබල අක්‍රමවත් විදියට ගෙදරින් එලියට විසිකරපු කෙනෙක්ත. මේ ඔබේ අවධානය පිණිසයි අහසින් පොලෝට වැටෙන මහවැස්ස දැන් ටිකෙන් ටිකඩු වෙලා ජලයෙන් යට වෙච්ච සමහරතැන්වල ජලයල් ටික ටික බැහැකෙන යනවා. ඔන්න ඊළඟට තමයි ආපදාවේ දෙවිනිවටය පටන් ගන්නේ. එක ලොකුම ප්‍රහාරය තමයි ඩිංගූ. ොහොත් ලොකු වැස්සකට පස්සේ අපේ රටේ ඩෙංගුරෝගීන්ගේ සංඛ්‍යාලයකන වාර්තාපොත් අලුත් වෙන්නේ රෙකෝඩ් පිට රෙකෝඩ් කියලා. මේකටත් ඉතින් මදුරුවන්ට වඩා වග කියන්න ඕනේ. ඔබත් මමත් කියන එක අමතක කරන්න බෑන නේද. අපි එලියට විසිකරන යෝග් කෝප් පොල්කෝම්බ පොල්කටුටන් මේ ඔක්කොම ඩංගු මදුරුවට උගෙන් නිවහන් හදන්න දෙන හෞසින් ලෝන් එකක් වගේ. අපි දන්නවා ඔබත් මමත් ඒ දේවල් හිතල කරන්නේ නෑ. හැබැයිකි විටන් එක ආපහු එනකොට අපිට හිතන්න වෙලාවක් ලැබෙන්න්නේෙත් නෑ. ඔබ දන්නවාද. මේ වසරේ සැත්තැම්පර්මාසය වන විට ඩෙංගුරෝගීන් තිස් අටදහසක් වාර්තාවෙලා තියෙන්වා කියලා. ඒ අතරින් දාහත් දෙනෙකුට ජීවිත අහිමිවෙලා. වැඩිම ඩංගරෝගින් වාර්තාවෙලා තියෙන්නේ බස්නාහිර පලාතින්. ඔබ අවට පරිසරේ පිළිසුදු කරගන්න කිය කියයා රේඩියෝ එකෙනුයි රූප පෙට්ටියනුයි උදේ ඉන්තන් බ්‍රෑවෙනකං කෑගහල කිව්වත් වැඩක් නැහැ කියලාහිතෙන්නේ. අපේ රටේ මිනිස්සු සමහර තැන්වල කං ඇහෙන්නේ නෑ වගේ වැඩ කරනකොට. ඩෙංගුද්දිීන්න ඩෙංගුස්සාති ඩෙංගු වැඩසටහන් ඩෙංගු පාගමන් අපේ රටේ වැහි වෙහලා. ඒත් තවමත් ඩෙංගු මතුරුව වැඩ. අපේ මිනිස්සු උට මාර සපෝට් එකක් දෙනවා. ගේ ගම මේේ නිවසක ඩෙංගු නිසා දරුවෙක් මියගියොත් සමහර මිනිස්සු හිතහදාගන්නවා. අම්මූ අපේ දරුවට හැදුනේ නැහැෙන කියලා. එහෙම හිතලම් මේ අග්ඥානයෝ දැනුවත්ව හෝුන් නොදනුවත්ව තව්මත් ඩෙංගු මදුරුවා බෝ කරන්න වැඩ කරනවා. ඔවුන්ට තේරණෙ නැතුව ඇති. ඔවුන්ගේ කෙනෙක්ටත් ඩෙංගු මදරුවට විදින්න කිසිදු වාරණයක් නෑ කියලා. ඒනිසා අපි ඔබේ නහන්නේ. ඔබ මේදේ අවබෝධ කරගන්නට මේ තරම් කල්ගන්නේ ඩෙංගු මාරයාගේ? අදුරු හෙවනෙල්ල තමන්ගේ නිවසටොත් වැටන කන්ද. පාසල් සඳහා දේශපාලනඥන්ගේ ඩම්යුදාගැනීම නතර කළ ුතු බව ලංකා ගුරුස්සේවා සංගමයේ ප්‍රධානලේකම් ජෝෂප ස්ත්‍රාලින් මහතා පවසනවා. අද පැවති මාධ්‍යහම්මුවකදී එමහතා බේබව කෑසිටයා. රමු කල දේශපාලක් පෞගිය කාල රට සෞක ්‍රේ කර වංචා සම්බන්ධයෙන් බධ නාගර ගත වලා ට පුද්ගලයක් නමයි බදත් කරන්න කියලා ඉට ඩු ර ල අප ඉල්ුව ඒතුක් ඇතු පස නම් න්න කොමද කියලා අධ්‍යාප තශ ක් ලය ත්න ලගේ පැදිලිය තින දෙයක් තමයි දන්නට ජීවතන් අතර ඉන්නගේ නම් යෙදිය යුතු නැත ඒමති ෙති තමයි ේල ම්මු ආදර්ශ ප්‍රාතිික විද්‍යල කියලා ගුඩ ල කොලයක් ගේ රම ඩ කාර දවස. මෙම පාසල්ල නම ෙනන ී ර ර විද න ර ද ර ක් පසල් ම ති මද න්ඩ ගත්ත කවද ප අධ්‍යාපන ඇමති බන්දුල ගුණවද. ල්පන කර ං කාව මන් ේශ ල ප ති ව කොට න්න ැ ම ද ර ජපක් ත් දර බඳද ට ෙදර ක නි ාවල් වෙනස් ෙන් න. වෙදුලි සැර වද්දවා ගාතනය කළ වන අලියෙකුගේ මලසිරුරක් කාටකස්ථගලිය රොටෝපකන ප්‍රදේශ හෙනයක් අසල මාර්ගයක තිබි හමපුනා. ඇතුළු තවත්පු අත්කහිෙපයක් තැන්. මේක සිටිවනනාලයා වයිසරුදු තියෙක පමණ සත්්‍යයක බවයි වනජීවී නිලතාරින් පවසන්නන්නේ ඔවුන් ඒ සම්බන්ධ වැඩදුර විවර්ශණ කටයුතු අම්භ කතිබෙනවා. මෙට නි්පාතිද ගිනිියාව හයක් සමග සැකරුන් හයි දෙෙනකු අතරං ොටකත් පව විශෂකර බල කායිස සහන් කලා ඇලි කරතිමෙන්නේ සුරියව පොි සමේ වල් ස කල දාසේ වෙව අසල කැල බද ූ මියකද. තර ද ො ට ක්ෂ හත ප ට ක්කරයක අතර ගරග බනවා. ඒ ල දේ තුදුක ැටලිමකද. හොලඟ තිබේ පලි රක ඇතුල තත් ීපදනකුගේ හැඳනු පත් හමූ පවයි මික්ෂ කර බලකයි පවසන්න. එන්න බ දමින් පස රෝ තර වුවන් පස් ෙක හො හ රත් තිබෙනවා. බ්ගලි පි වැලැක්වම් සඳහයි එම එන්නත ලපාතිෙන්නේ. රෝහල්ගත කලත්තේ අගුරවාත්තුට වවෙනිවල් පිිය කුෂ විද්‍යාලය එකනු ලබෝසිසුවයන් පස්සන. මැලෙසියා විසිට ැමිනි ඉන්දිය ජාතිකකු සතුතිබූ විශ් මද්‍රවතකයක් අතරංගොටකත් පව, රකු නිලතාරින් ප්‍රකාශ කලා. ඔහු රැගෙන ආ සාරිතෝගේක සංගවත්තිබූ මද්‍රවතුගේ වටනකම රුපියල් ලියන සිපාක් පමණ වෙනවා. වැඩ දුර විවර්ශණ සඳහ සැක්කරුහා මත්‍රවේතුගේ පොලස් මද්‍රව නාශක කායංශයටට අයිපාදී තිබෙන්නේ රත්නපුර අයගමගගේ දියනෑමටකගේ පාසල් සිුවක් දිය ගිලීමේ ගොස්තිබෙනවා. ඔහු සිංහලකොඩ විද්‍යාලේක්ල ස්ශ්‍රේණය ඉගන ලබින් සිටි අකු වයි අපවාර්තාකනු සඳහන් කළේ මිතුරන් පිරිසක් සමග දියනෑමටකොස් සිට අවස්ථාවද මෙම අනතුරසිදුවතිබෙනවා ම්ාර ගැර සභහ මගින් පාලනය කරන කසල අගනයේ ගැටන සවැබැලීමට නැගටර පළත් අණ්ඩුකාර මහචාරය ජයන්තලල් රත්වසේකරම හතා නිවික්ෂණ චාරිකාවක නිරත වුණා. කසල කළමනා කරනය හා එකතුකිරින් වෙනුවෙන් ගතීතු ක්‍රියාමාර්ග පිළිබඳව අණඩුකාරවරයා නිලතාරීන්ට උපදිස්ලපාතුන්නා. කෙටි මන්තහා දිගුකාලීන සැලසුම් මත එම වැඩසටයන ක්‍රියත්ම කිරීම අනුණයි. නගර සභාවහා ප්‍රදේශය සභවිත කසල් ලපාතීමේදී, ඒවා වෙන්කිරීමට කටයුතු කරලෙස ජයන්තලාල් රත්නසේකරහතා ජනතාවකින්ද ඉල්ලිමක් කලා. ඕලු පුෂ්ප අභිමාණී දෙදහස් විසි හතර අධ්‍යාපනක ප්‍රදර්ශනය සබරගෝම් පළත් ආණ්ඩුකාර චම්පාජානකකි රජරත්ත මහත්මේගේ ප්‍රදාරත්වෙන් ෘත්ත කෙරුණා. ඒ පැවැත්වෙන්නේ ඇමිලිපිටි අධ්‍යාපන කලාාපේ ඌමල්පේ වැවවත්ත විද්‍යාලයේේති. රී සිට පහස ේී දක් පිළපොත්තුල ඇති පරිසර විශේයට සබන් දුවන්ගින් නිර් පාන ශාල ප්‍රමාණයක් මෙම පදර්ශනයට කරතිබෙනවාා. අපරධස්ථාන පීක්ෂණනිල දහරී අනුපස්තනෙකු සඳහා පැවැත්වුණු පාටමාලාවක සහථක පත් ප්‍රධානය අපරාධ වාර්තා කොට්ටා ශ්‍රභනාකාරයේදී සිදු කෙරුණා. අමරිකා තානාප්‍රති කාරයාලේ අනුකරයටතේ සැසිවාර දෙක් ඔසේ ඒ පැවැත්තුහා. උන්ට සාතිිකපත්පධානය සිදුකරුණේ අමරිකා තානාපති ජූලි චංක් මහත්මීගේ ප්‍රධානත්වෙන් හා, වැඩවල්න පොලිස්පති ප්‍රියන්ත වීරසුරරි මහතාගේ සසාහභාකිත්වෙන්. අප ඇතටම සතුට වෙනවා මෙම වැෑපෘතත් සබග අත්වල් බැදගනීමට ලැබී පිළිබලබ. මෙසීලதே අපි කරන්නේ අන්තා ජාතිකව දීපාශිවිකව රටවල් අතර ආරක්ෂාවතහරු කිරීමට. අප රදි වැඩපඇත්වීම අප සබගේ වක්க்கීම. අழுතින් පත් වූ වැඩාල පොලිස්පිතිවෙරටත් ඔබගේ කන්ටයමටත් ලංකාවේ ජාතික අරක්ෂාව සුරකීමට හැකිකේවායි මම සුභ පතනවා. ශ්‍රී ලංකා ඇමෙරිකානු තනාපති කාරයාලයේ පූර්ණ අනුග්‍රහයින් පැවැවතිපුහුණු සැසිසඳහා මම ඇමරිකානු තානාපති කාරයාලයට ස්තුූතිය පළ කරනවා. පොලිසිය සහ ඇමරිකානු රජයාාත්‍ර සහයගීතාව මේ හරහා තෞදුරටත් ශක්තිමත්වනවා. මෙම සැසිහර, පොලිස් නිදධහරින්ගේ දැනු සහ හැකිියාවන්, තවදුරටත් වර්ධනය කර කාර්යක්ෂම පොලිසේාවකට මඟපෑදීමට අපට හැකියාව ලැබෙනවා. ලෝක හදවත් පුනර ජීවන දිනය ඊට දීතිබුණා. හරද රෝගීන්ගේ ජීවිත බේර ගැනීමේ වක්ගේීම සෞඛ්‍යය කාරය මණඩලවලට පමණක් නොව සියලු ජනතාවත පැවරෙන බවයි විශෂඥ වෛද්‍ය දෙමුතු ගුණසය කරම හතා පවසන්නේ. හරද පුනර්ජීවනය කියන සරල අර්ථය තමයි නතරවෙච්ච හදවතක් නැවත පණගැන්වීම කියනෙක්. හරදය නතරවුණොත් හර්දය නැවත පණගැන්වීමේ ක්‍රියාවලිය. ක්මින්ම පටන් ගැනීම වැදයක්ක් මොකදර විනාඩි පහයන්න බෑ. එදකොට හර්දය නතර වනේ ඉස්පිරිතාලෙදි නං අපේ කාරය මණ්ඩලේ ඒ නවා නැත පනගන්න. හැබැයි ශර්දය නතරවීම ගෙදරිදිත් වෙන්න පුළුවන්. වැඩ කරන තැනදි වෙන්න පුළුවන්. පාරදි වෙන්න පුළුවන්. මෙහෙම නතර වුණොත්. බූලික ප්‍රතිකාරයක් පටන්ගත්තෙ නැත්තන් ඉස්පිරිතාලට ගිනිච්චට පස්සේත්. ඒකෙන් ලබාගන්න පුළුවන් ප්‍රතිඵල අඩුයි. එහෙම නම් සාමාන්‍ය ජන්තමකද පාරිදිී ගෙතරදී සේවාස්ථානයේදී සෞ්‍යකාරයමණ්ඩල නෑන හැමතරම් නමුත් මූලික ප්‍රතිකාරරම හැමෝම දැනගෙන හිටියොත් ොම සරල හැමෝටම කරන්න පුළුවන් ප්‍රතිකාරකම හැමෝම දැනගෙන කිකිියොත්. අපිට යම් ප්‍රමාණයක් හරි ජීවිත, දේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගැන ඔබට සහ ජනසාමාන්‍ය ජනතාවට. තු මේක තමයි හර්ද පුනර් ජීවනය වැදගත්කම්. දේශන්තය ඔගත්කවට හා හැකියාවට ඉඩ දෙන නව දේශපාල සංස්කෘතියක් වෙත රට මේ වන විට ගමන් කරමෙන් සිෙනවා. ඕව නජත්. ශ්‍රී ලංකාව පිළිබඳව හැමදාම ඇසනු අතීත දුක්්බර කතා වෙනුවට අභිමානවත් අනාගතයක් වෙනුවෙන් සේවිතනා සූදානම්වීමත් මූලික අවශතාවක්. ඒ පිළිබඳ කියවෙන හද පසවමෙන දැන්. නෞත්පාදකයන් ශ්‍රී ලංකාවන් බැහැරවීමට හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි හැකියාවන්ට ඉඩ ප්‍රස්ථාව නොලැපීම. වැඩකිරීමට නිදහස නොමැතිවීම සහ පර්යේෂණ සහය නොලබීමත් තවත් ප්‍රධාන හේතු දෙකක්. නෞත්පාතන හැකියාව මනිින දර්ශකෙවන ගලෝබල් ඉනොවේශන් ඉන්ඩෙක්ස් එකේ දර්ශක අසූවක් තියෙනවා. දෙදහස් විසි දෙක වර්ශයේදී රටවල් එකසිිය තිස් දෙකක් අතරින්. අපි හිටියේ අසූ පස්වැනි ස්ථානයේ. ශ්‍රිලංකාවේ සනීපාරක්ෂක කම්කරුවගේ ඉදළම තනතුරු දේශපාලනී කරණය වෙලා තිබුණා. දෙදහස් විසි දෙකේදී ශ්‍රිලංකාවී බුද්ධි ගලනය සියයට තුන්සියක් දක්වා ඉහළ ගියා. ලංකාව බුද්ධිමතුන්ට ඉන්න සුදුසුන් නෑ. නවත්පාදකයන්ට ඉඩක් නැහැ. ඒනිසා යන එක තමයි හොඳ කියලා බොහෝ දෙනෙක් කල්පනා කලා. පහවසර ශිෂත්වය ඉවර වෙලා ප්‍රාථමික පාසලින් සමුගෙන යන ළමයින්ට ගුරුවරුකිව්වේ ළමයිනේ. ඒලෙවල් කරපු ගමන් රටින් පැනගනිල්ල කියලායි. මේක හරි කණගාටුදායක තත්ත්වයක්. දැම්වත් මේතත්ත්වය වෙනස් වෙන්න පටන්ගන්න ඕනේ. බුද්ධිමතුන්ට සහ නෞත්පාදකයන්ට ලංකාව කියන්නේ ඉන්න හිතෙන වැඩ කරන්න දිරිය දෙෙන. රටක් බවට පත්වෙන්න ඕනේ. අපි ඔවුන්ට පහසුකම් සලසන රටක් බවට පත්වෙන්න ඕනේ කොහොමදේක කරන්නේ මෙතැන් සිට උගත්ගමට හැකියාවට ඉඩ දෙෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙන්න නියමිතයි. එක සිද්ධ වෙන්නේ නව දේශපාලන සංස්කෘතියක් කරා රට ගමන් කරමින් තිබෙන පසුබිමකයි. වසර දෙකක පමණ කාලයක් තිස්සේ තිබුණු. දේශපාලන අස්ථාවර භාවත් මේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වුණා තැන්. රට ස්ථාවරවෙමින් පවතිනවා ඉතින් අපිට බුද්ධි කලනයයි නවත්පාදනයයි අංශක තුන්සේ හැටකින් අනිත් පැත්තහරවන්න පුළුවන් නමුත් මේකට යම් කාලයක් ගත වෙයි මේ පිළිබඳව බුද්ධිමතුන් සහ නෞත්පාදකයන් ගැමරින් කල්පනා කරන්න ඕන රජය එම විෂය පිළිබඳ වගකීම අනලස්ව දරන්නත් ඕනේ මේක අපි රටි ආර්ථිකය පිමි ගණනාවකින් ඔසවා තබන වැඩ පිළිවෙලා ශ්‍රලංකව පිළිබඳ හැමදාම් ඇසුණු අතීත දුබ්බර කතාව වෙනුවට නූතන අභිමානවත් අන්දරය ලියන වෑයමක්. ඒවෙනවින් අපි හැමෝම සූදානම්වින්න අවශ්‍යයි. ලවධහන ව්‍යපාරිකපුක් වෙත මෙරට ප්‍රමුඛ කාන්තා සනිීපරක්ෂක සන්නාමය වන ෆෙම්ස් විසින් ප්‍රයිභාෂක ඔසප් සෞඛ්‍ය ජංගමයදුමක් හඳන්වා දෙන්න ලබවා. ෆියෝලෙස නම් කර ඇතිමය නිලවශයෙන් හඳුන්වා දීම සිදු කරුණු අතර සිංහල දෙමල ඉංග්‍රීසියන භාෂාතුනෙන්ම මෙිහිතොරතුර ලබාගත හැකි. ඒ සඳහා කිසිුදු ගාස්තුවක් අය කරෙන්නේ නහැ. ං ுතரை மண்டල විසි ිහික සුපරි යග්‍රහකින් වෙ, ேக்පත් පිරිනமින් පசුගේதா පැවැත්වன. රපිය ලක්ෂවිසි පහිතයා දස ලක්ෂපතියන් සහ ක්ෂපතින් තිස්සෙක්දෙනකු වෙ, ෙක්පත් පිරිනමාතිබෙනවා. ලක්නවාසனාව கரூக், ශනිதா வாசனාව அது කகோட்டிපතිසා ජයෝදාඇතුළ, ලොතரை පත් ජයග්‍රහකීද ඒත්‍ර වනවා මෙමවස්ථාවට සවර්ධ லතரை மண்டඩී සහපති හේමන්ත ස්වර්ණතිලක මහත්තාඇතුළ පිරිසක් එක්ව සිටயா. දැන් බොදු පුවත් විශේෂාංකය වපුර පසුස්ක පහහි තිදිනි වෙනුවෙන් මනුවර යිතිහාසික කතරගම දේවාලයේ සැදැවතුන් සඳහහා බඩහිරකු දන්සලක් සංහිතාාන කර තිබුණා. කතරගම දෙවියන්ට පින් උදෙසා පැවැත්වන දන්සලමඟින් නමදසකට පමණ දවස පුරා බඩහිරකු ලබාතුන් බවයි, බස්නා ඇගනිලමේ දමින්ද උඩුරාාවණ මහතා සඳහන් කළේ. දිවෙන පුරා දුෂ්කරතා සහිත වෙේර ව්‍යරස්ථන වලට සමති සමාගවයට හා යුදමුදා කඳුරලට, බෞද්ධ කොඩි වෙනුවෙන් කප්ෘු පරිත්‍යයක් කිරීම සිද වනා. ඒ රුවන්වලි මහා චෛතරාමාධිකාරී, රජරට විශවවිද්‍යාලය කුලපති, පූච ඊතල වැටනුවවේ ඥාතලික ස්වාමින්න් වහන්සේලාගේ මුලිකත්වය. මැදි්‍රරිකිරිය ජාතික පස්සලි දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රාකාරකම් ලෙස, පසල් බෞ්ධ සංගමේ සංහිධාන කළ පෙරහරක් පසුගේදා වීදි සංචාරය කළලා උදරට පහතරට නර්ථනාංකවලින් ඒ සමන්විතවීතිබුණා ැබිනි බවරුන් හාරසය දෙනක කුසඳ හ පෝෂණ මලු ෙතාදීමේ වැරිසට හනක් හැට හයිවනවරටත් රත්නපුර ශ්‍රී බෝධිරාම වි අරස්ථනයේදී පවැත්වනාාඒක් පෝෂණවල්ලක් ුපියල් පනස්ථාසක පමන වටිනාකමකින් සවන් විත වනවා. රුපියල් ලක්‍ෂ හැටක පමණ මුදලක් එසහා වැැකතිබෙනපා ගනේමුුල්ල අමර විහාරේ අභිනවෙන් ඉදි කළල් චෛට්ටයේ කොත නිරාවරණය කිරීම පසුගේ දසදු කරුණා හර අධිපති පූච්ච මගල්ලේ දාහනන්දස්වාමන් වහසේගේ මොලිකත් වෙනී එම කටයතු සිදු කරුණේ. අමර පුර මහනිකායි මුලවංශික පර්ශ්ුවේ මහනායක අති පූ්ච ඔහුන් කල්ලේ විමල තිස්ස මානනායක ස්වමින්න් වහන්සේගේ ප්‍රධානත්වන් මෙම පින්කම් මාලාව සංවිධාන කරතිපකාා. සේල දෙෙන සාාධනාදය. මාතලයේ දිසාවේ මල්වතු පාර්ශුවේ ප්‍රධාන සංඛනායක, මහකොටුවේ විමල දම්බස්වාමින් වහන්සේගේ හැ්ට ත්වන ජන්මතිනය පසුගේදා පැවැත්වුණ. ඒ වෙනුවෙන් බෝතින් වහන්සේ වට ඉදි කළ පත්තරේ සහිත රන්වැට සසුනට පූජාකිරීමේ පුුණ්ොත්සවයත් සංවිධාන කරතිබුණා. සර්වරාත්‍රික පිරිිස් ස්‍යායනයක් අකුරැස්ස වැලිහෙන ශ්‍රේ සුභාත්තාරම විහරස්ථානීදී පවැත්වනාා. ඒ විහාරධිපති පූච, රමුඛන ඥානතන ස්වාමීන් වහන්සේගේ අනුපස්වන ජන්මතිනය වෙනුවෙන්.